අපි ස්වාමීන් වහන්ස මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ බෝධිසත්ව අවදිය අපි කොහොමද මේ මොහොතේදී සිහිපත් කරන්නේ විශේෂයෙන්ම Tamanගේ ජීවිත සකස් කර ගැනීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වයේ උන්වහන්සේගේ බෝධිසත්ව අවදීන් තුල අපි දකිනවා අපි ස්වාමීන් වහන්ස ඒකත් ඉතා වැදගත් ඒක ලොකු පුළුල් මාතෘකාවක් ඒක පොඩ්ඩක් ලඝු කර ගමු උන්වහන්සේගේ දැන් ඉවසීම කැපවීම පරිත්‍යාගයේ සීලය මේව එක එකක් ඉතින් දවස් ගණන් මාස ගණන් විස්තර කරන්න පුළුවන් මාතෘකාවක් ඉතින් අපි මේකෙන් පොඩ්ඩක් අවධානය ගමු අර ජීවිතය සකස් කරගන්න එකේදී බෝසතාණන් වහන්සේ කොහොමද නැගී සිටින්නේ උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ වැටිච්ච තැන් තියෙනවා එහෙමයි සබිනස ඒ සමහර වැටිච්ච තැන් දිහා යවුවම ඒක අපිට අරෝඪ කරලා බලන්න ඕනේ එහෙමයි එතකොට කොහොමද උන්වහන්සේ නැගී සිටියේ කියලා ඉතින් විශේෂම දෙයක් තමයි මම බෝධිසත්ව චරිතය දකින්න පසුතැවෙන්නේ 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 ඉතාම අඩුයි දැන් බලන්න අර අනිත්‍ය ගන්ධ ජාතකයේදී බ්‍රහ්මලෝකේ ඉඳලා ආවේ ඉපදුනේ අර කෙලෙස් යටපත් කරපු හින්දා කාන්තාවන්ගේ අතර ගියේනේ අම්මලට කිරිමවවරුන්ට කිරි දෙන්න පුරුෂ ඇඳුම් ඇඳ ගන්නුණා අඩනවා අම්මලා අතර යනකොට අඩනවා බ්‍රහ්මලෝකේ සසර කෙලෙස් යටපත් කරපු හුරුවට ඒ වගේ දැන් පොඩි කාලේ ඉඳලා හිතුවා එහෙම වෙන්න ඇති කියලා නමුත් ලොකු වෙනකොටත් කිසිදු කාන්තාවක් එක්ක ඇසුරක් නැ තනියමම භාවනා කර කර ඉන්නවා මේ කුමාර රජුරු රජුරන්ගේ පුතා කුමාරයා දැන් රජුරන්ට මාර ප්‍රශ්නයක් කොහොමද මෙහෙම කෙනෙක් රජකම් කරන්නේ එහෙමයි දැන් ඉතින් කාලයක්ම ඉන්නකොට රජුරෝ කොහොම හරි රූපස් රූපී කාන්තාවන් දාලා කොහොමද පංචකාමයට මෙයාව ගලව ගන්න මදුව ගන්න හිතුවා. හව හරියන්නේම නැහැ. හැබැයි එක නාටිකාංගනක් හිට දක්ෂයි. කොහොම හරි පොස්තන් වංශික හිතගත්තා. එදා පංචකාමයේ හැසිරුණා. පස්කම් සප්වින්දා. ඒ අශෝදරාවන්ද ස්වාමීන් වහන්සේ? එහෙම සඳහනක් නැහැ. එහෙමයි. නැහැ. ඊට පස්සේ මොකද වුනේ? බෝසතන් වහන්සේගේ නිදාගෙන හිටපු කෙලස් ටික අවදි වුණා. කල් හිතුවා මේ සැප මම හැර වෙන පුරුෂයෙකු විඳිය යුතු නැහැ කියලා උමතුයෙන් වගේ කඩුවක් කරන් හම්බ වෙන පුරුෂයා මරන්න පටන් ගත්තා. මේ මහබෝසතන් වහන්සේ සේන රජුරවන්න පැමිණියාව දැන්. ඉතින් මිනිස්සු මරනොත් දැන් පුතානේ දැන් වෙන මිනිහෙක් නම් මරවද නැේද? එහෙමයි. පුතානේ දැන් මොනවද රජුරවන්? රජකම උරුවච්චගෙන කෙළුව හරියන්නේ නැහැ. පාලනයකුත් නැහැ. කන්ට්‍රෝල් එකක් නැහැ. මිනිස්සු කිපිලා කරපු දේ රටින් පිටවල් කරා. රටින් පිටවල් කරලා යවුවා. ඊට පස්සේ මොකද වුනේ? මට කතා මතක හැටියට ඒ ඥාටිගාංගලත් එක්කලා පිට කරා. මේ ඥාටිගාංගලාවත් පුන්නහසි නැතිලා වෙන පුරුෂයෙක් එක්ක කම්සප් හැසිරුණා. මේකත් අහුණා. දැන් බලන්න දැන් මේ කතාවනේ. මේ කතාවට තමන්ම ආරූඪ කරගන්න කියලා මං කියන්නේ. දැන් අවසාන අවස්ථාවේ ඉන්න බෝසතාණන් වහන්සේ ගැන හිතන්න. උපතින් ලැබිච්ච දිවි රජගම නැති කරගත්තා. පංචකාමයේ දිලා තමන්ගේ තිබිච්ච සමාධි හදී දුරු කරගත්තා. නිකරුණේ මිනිස්සු මරලා මහා පාපයක් කරගත්තා. සමාජයෙන් පිළිකුල්ුණා. රටින් පිටුවහල් කරා. තමන් ආදරය කරන කාන්තාවක් ඇයත් ඔහුව වංචා කරා. දැන් මේක මේ ජීවිතය මිනිස්සෙන් දිවිනහ ගන්න හේතුන ජීවිතයක්. පිස්සු හැදෙන්න පුළුවන් ජීවිතයක් පුරුෂයෙක්ට. එහෙමයි. සියල්ල නැති වෙලා ධනේ නැහැ, පවුල නැහැ, රජෙක් වෙන්න හිටපු මිනිස්සෙක් කැලේකට වෙලා තනි පංගල දුප්පත් මොනවත් ධනේ නැතුව තමන් ආදරය කරන කාන්තාවත් ඇයත් හැර ගිහිල්ලා පව්කනොත් කරලා යැසේ මිනිස්සු මරලා සමාජයෙන් තනිකර කොන් වෙච්ච බින්දුවටම වැටිච්ච මිනිස්සෙක්. එහෙමයි ස්වාමීන් වහන්ස. නමුත් උන්වහන්සේට පුළුවන් වුණා මේ සියලු සිතවිලි අටපත් කරලා අමතක කරලා අවධානය දෙන්න නැතුව සීලයක පිහිටලා සමාධි උපදලා ඒ ජීවිතේ කෙලවර බ්‍රහ්ම ලෝකයන්. මම නිතරම හිතන එකක් කොහොමද මේ දේ කරේ? කොච්චර ශක්තියක් මේ මිනිස්සයාට තියෙන්නේ නැද්ද? මානසික ශක්තිය. වැරදි වෙච්ච හැටි දැන් අපිට තියෙන එක තමයි අපි වරදක් වුණාම පසුතැවෙනවනේ. අපිට කොච්චර වද වෙනවද මේ දේ වුණා මේ දේ වුණා අපරාධයක් වුණේ කියලා. අර වගේ අපරාධ අපි ඇති වෙලා නැහැ. අපි ඒත් මාස ගණන් සමහරට පසුතැවෙනවා. මේ මිනිස්සයාට මේ බෝසතාණන් වහන්සේට මේ සියල්ල අතහැරලා නිකන් නෙමෙයි සමාධි උපදලා ධ්‍යාන උපදලා බ්‍රහ්ම ලෝකෙ යන්න පුළුවන්. අර හරිත්තව තාපසයෝ ඉර්දියෙන් තමයි රජගෙදරට යන්නේ. රජුරු නැති වෙලා බිසවෙක කම්ස පහසුරුණානේ. වැරදීමක් වෙලා. ඊට පස්සේ ඒකට ලොල් වෙලා ඉර්දියෙන් ගිය තාපසයෝ පයින් යනවා දැන් රජගෙදරට. කොච්චර නින්දාවක් තියෙන්නේ නැද්ද මිනිස්සුන්ගෙන්. ඊට පස්සේ රජුරු කොච්චර ශ්‍රද්ධාවන්තද විශ්වාස කරන්නේ දේවිය විශ් කිව්වත් විශ්වාස කරන්නේ ආපවාට පස්සේ. තාපසයෝ කියනකම් විශ්වාස කරේ නැහැ මෙහෙම දෙයක් වෙන්නේ. තාපස අන්තිමට කියනවා මම මෙහෙම දෙයක් කරා කියලා. බොරු කියන්නේ නැහැ නුනසල. එතකොට රජුරෝ කියනවා රජුරෝ හානියක් කරන්නේ නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේසර. වහන්සේ මීට වඩා සිහියෙන් බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ කියලා උපදෙස් දෙනවා. දැන් බලන්න මේ වෙලාවේ රජුරෝ ඒ ශාලාවෙන් ගියාට පස්සේ මොන වගේ හිතෙන්නේ නැද්ද? මගේ 이르දි නැති වුණා. දැන් ආය රජගෙදරට යන්නද බිසව හම්බෙන්නේ බෑනේ රජුරුත් වෙලන්නේ. මේ සම්බන්ධතාවයත් ඉවරයි. සමාජයේ ගරු බුහුමන් ඉවරයි. රජ කෙනෙක්නේ දායකයා. ඒ දායකයත් ආයෙත් උපස්ථාන කරන්නේ නැහැ. සමාජයෙන්
තිබිච්ච බැඳුම් පිදුම් සියලු භික්ෂුවකට වෙන අවස්ථාවක් මේ මම භික්ෂුවක් ලෙස කල්පනා කරන්නේ මේ වගේ තැනකට වැටුනොත් අන්ත අසරණයි වරදක් වෙච්ච බව ඇත්ත නමුත් මේ මිනිස්සයා දිහා බලන්න මේ මිනිස්සයා තනිකර මානසිකව බින්දුවට වැටිච්ච කෙනෙක් නමුත් ඒ වෙලාවේ ඒ ශාලාවේම දැන් මුළු සමාජයක්ම දැන් බලන් අන්න අර ශාලාවේ අන්න අරය ඉන්න කොහොමද කියන්නේ දන්නෝ ඉතින් මිනිස්සු කතා වෙන්නේ දේව අන්න අර ඉන්නෝ දැන් කොහොම වැඩලි කරලා කියලා කියන්නේ මේ ශාලාවේ ඉඳලම රජුරෝ ගියාට පස්සේ ආපෝ කසින මණ්ඩලේ අරගෙන මේක අවධානය දීලා භවනා කරලා ඉරිදී උපදවලා රජුරවන්ට අහස ඉඳලා බණක් කියලා හිමාලයට යනවා ඒකෙදී මේක ඉතින් එකපාර කරන්න බැරි වෙයි අපිට ආශ්චර්යමත් දෙයක් හිතේ නමුත් මේක තියෙන විශේෂම අංගයක් මම දකිනවා අපිට මේ වගේ පිම්මක් එකපාර පරින්න බැරි ශාලිකා අපේ පසුතැවීම කියන එක ලොකුවට තියෙනවා කුකුච්චය මහා බෝසතාණන් වහන්සේලාගේ කුකුස් කුකුච්ච ඉත අඩුයි සමහර ජීවිතවල තිබිලා තියෙන ඔය ඔය අර සීලේ සම්බන්ධයෙන් තිබිච්ච ජාතකයකදී අර අර සතෙක්ට වැදුනද නැද්ද කියලා කුකුස් කරපු අවස්ථාවක් තිබිලා තියෙනවා ජීවිතේ නමුත් බොහෝ අවස්ථාවල මේ කුකුස් කරන බවක් තිබිලා නැහැ කුකුච්ච කියන එකේ තේරුම කුකත කියලා කියන්නේ අපි ඒකට ඒ කියන්නේ කුකතස්ස භාවෝ කුච්චිත වෙච්ච කිරීමක් මනසෙහි සිදු කිරීම මොකද්ද අතීත වෙච්ච දේ ගැන හිත 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 පසුතැවෙන ඒ දේ හරි ගැස්සෙන්නේ නැහැ අලුතින් කුසලයක් කරන්න අවස්ථාවක් නැහැ ඥානවන්තයන් විසින් නොකරන ක්‍රියාවක් තමයි පසුතැවීම බෝසත්තුරු ඉතාම අඩුවෙන් කරන ක්‍රියාවක් පසුතැවෙනවා කියන්නේ කාලය කා දැමීමක් විතරයි ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතවල අඩුපාඩු වෙනවා අපි පසු වැටීම් සිද්ධ වෙනවා අපිට අපේ ජීවිත ගරා වැටෙන අවස්ථා තියෙනවා ඒ අවස්ථාවවලදී අපි හිතන්න ඕනේ බෝසතාණන් වහන්සේගේ චරිතය බැලුවම උන්වහන්සේ අපි මුහුණ දෙන අවස්ථාවන් වලට වඩා අතිශය තරුණ අවස්ථාවකට පත් වෙලා තියෙනවා. සමහර ලාවට සමාජය නිසා අපි කොන් වෙච්ච අවස්ථා තියෙනවා. එහෙමයි. ඊට වඩා දරුණුයි නේද අපේ වැරද්දකින් අපි කොන් වුණා. සමාජය නිසා අපි පහළට වැටුනම අපි දන්නවා මේ සමාජයෙන් මේක උනේ කියලා. එහෙමයි. තමන්ගේ වැරද්දක් නිසා පහතර වැටුනොත් ශාලිකා ඒක ගොඩේට ටිකක් අමාරුයි. මොකද ඒ කියන්නේ සමහර තමන්ගේ හෘද සාක්ෂියනුත් තමන්ට ගැළවිලක් නැහැ. හෘද සාක්ෂියෙන් වෙන ප්‍රශ්නේ. තෝට වෙනවා අයියෝ මගේ මෝඩකමට මේක උනේ කියලා තමන්ට බැන ගන්නවා අපි මුල් අවස්ථාවේදී ඒක බැනගත්තර දොස්තිය ගැතර කමක් නැහැ වරද තේරුම් ගන්න අනුන්ට ඇඟිලි දික් කරන තමන්ගේ වරද කියලා තේරුම් ගන්න ඕනේ නමුත් ඒක ඉක්මනින්ම අපි ඒකෙ මිදෙන්න ඕනේ කුකුච්චේ කියලා කියන්නේ දාසකමක් වගේ කියලා කියන්නේ අපි නිතර නිතර එකට වහල්නවා එකම හිතනවා එකකින් ගැලවෙන්න අමාරුයි අපිට ඒ නිසා අපි විශේෂයෙන්ම ජීවිතේ වැටුනම නැගී සිටින්න වීරිය ආදී ගුණධර්ම ඕනේ අපිට එහෙමයි ඒව ඕනේ හැබැයි සියල්ලටම ප්‍රථමයෙන් කුකුස් කරන එක පසුතැවෙන එක අමතක කරන්න ඕනේ. ඒක ලේසි නැහැ. ඒකට හිතන්න ඕනේ. වෙච්ච දේ වුණා. ඒකයි හරි ගස්සන්න බෑ. හරි ගස්සන්න පුළුවන් නම් හරි ගස්සන එක වෙනම දෙයක්. අඩුපාඩු. ඒ දේ හරි ගස්සන්න බෑ දැන්. එහෙමත් හරි ගස්සන්න බැරි අවස්ථාවක් තියෙනවා වෙච්ච දේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සතෙක් මරුණාම පණ දෙන්න බෑ සතාට. එතකොට අපි ඊට ප්‍රතිවිරුද්ධව හොඳ දේවල් කරනවා මිසක් ඒක ගැන පසුතැවිත වෙ ඉන්නවා කියන එක කළ යුතු නැති වැඩක්. බෝසත් චරිතයෙන් ගන්න තියෙන හොඳම ආදර්ශයක් පසුතැවෙන්න එපා. ඉදිරියට